किरण शक्ति इंगिन ईशान दिगिन इन किरण शक्ति सारभवत उद्रिलम आदि ते वंदुम रिमेदी ईशान रत्र हैला एक दिन वंदन कोट वाला प्रतिपाल दाय दिन आदि वकी में ज्योति सोल भी पिना दिन वकी रहम पिना मेरे साथ या दिन वकी या फिर लोग के किरण शक्ति के लिए के सत्य अत्य हमारी पहली लोग पिना खाना के अल्लाह करें नूर का काम लाए नालों का उद्रोत अपनी थी तेरा खानदान शक्ति की विदा दिया कि यहाँ की रक्षण साधन के बीच मत मैं ना मीरा से रेखा के प्रदेश ही नहीं ना खानदान के अलग में मैदी बदला ही था लोग की लूलों की बदला ऐसी होती है खाना क्या करेगा करेगा कि ना बैठता उद्रोत ना बैठता दाव बुलते ही ना इतना खानदान क्या फेंकना ये विषय आते कर अभी दाखिल नहीं तो लोग नहीं इन्हें एक अभी दाखिल ना खानदान क्या निकट आती है खास विषय इस अपनी ही तरीके पैसा करती है वहाँ हाथ में आलू पूरी है एक एक बच्ची ये लोग बैठे बैठते तमाम शहर में बोले तमाम सामने को बाहर हुई से आना जात में के नंबर में आती है किन साथी जात में के नंबर में आती है एक रवि अनुकूल बैठी थी ये पैसे से बाले ऐसे ना वही काम दागे लेके पैसा करती ना आकाश नहीं में पैसे दिए प्रति युद्ध आ सकते ये आप ये की तरह का तरी ना आकाश नहीं का विवाह से ना आकाश नहीं सवार आ रहा දකුණු අත්තර තවාකාරය වාම අත්තර තවාකාරය ඇහැ පෙන්නේ පරි මේ කාදම් ශක්ති කිරණ ශක්ති මෙහෙම වීදෙනවා ඒවට ප්‍රතිචාරයක් කර විෂ ශක්තිය මේ පැත්තේ පැත්තේ එහෙම හිටිනවා දැන් ලෝතර බුද්ධිය ගාව වස්නාහිර බලයි ලෝතර බුද්ධිය නැති හිර බල ගන්නවා ඒක ගැළපෙන ක්‍රමයක් තිබුණා ඒක වෙන ක්‍රමයක ඉඳගෙන එදී එක හදද්ද ඥාන ශක්තිය වර්ධනය කර ගැනීම නම් ඒ පැති තියෙනවා ඒ පැති වලින් විෂ ආකාරයට අධ්‍යවස්සය इन प्रज्ञाति लोक विषय මගේ හැම එකම එහෙම ප්‍රතිදීය තියෙනවා දිසාව බලාගෙන වැඩ කරන දෙක එක පැත්තේ පැත්තේ එක දවස් දවස් දිසාවල් හොඳ දිසා කියලා වෙන් කරන්නේ ඒක නරකක් නෙමෙයි ඒවයි ජෝතිෂය තුළ දකින්න පුළුවන් සියුම් පැත්තක් එහෙම දේවල් නැහැ කියන්නේ නේ හැබැයි මේක දැන් අපි හිතමුකෝ මෙහෙම ගියා යකි කියන්නේ ජාන්ත රූපයක් ගුවන් නිලිය අන්තයක් හෝ රූප වාහිනිය අන්තයක් හෝ හදලා හදලා අපෝ කරලා ඒක කම්බියක් වෙනස් කරලා ඉන්න අත්‍යවශ්‍ය කම්බියක් වෙනස් කරලා දැන් බලන ප්‍රතිපලයි බලගම මොකුත් හරියක් නැහැ මොකුත් දෙන්නේ නැහැ ප්‍රතිපලයි मनुष्य ඒ කම් බැහැ කියලා දුන්නා අයිතුකම් ප්‍රමාදවල ක්‍රියාත්මක වේ මෙන්න මේ වගේ මේ කාලේ නවර මේ ජෝතිෂ නැකත් සාස්ත්‍ර ආදී විග්‍රහ කරලා දෙනකොට ඒක වැඩි සාස්ත්‍රයක් නෙවෙයි නන්න කොහෙද ගලන්න කියලා හරියන්නේ නැහැ ඔහ හරියන වැඩක් අන්නේ ගාන මුළු සාස්ත්‍රයේ තියෙන සියල්ලම වැඩි වැටර ගන්න බොරු වැටර නම බොරු වෙලා තියෙන මොනි කැලල කල්පාලුව ඒක හොයා ගැනීම බුරු මුටි වලින් හංගගෙන හරගෙන වැඩි ආචාර පරම්පරා නිසා අදිය හොයාගෙන වැඩත් ඉරෙහි හදිය. මොකද හැම එකම තියනේ ලෝකේ යමක් කරනකොට දැයස්මක ඇතුළ වැඩ කරන්න පුළුවන් විදිහට හැදලා තියෙන ලෝකේ අනුකූල හැස්රන වැඩකළු ඒකේ ප්‍රතිපලයක් එක. ඒක වැරදි කමක් නැහැ. දැන් මේ හරගතිය ලෝකේ හරගෙන තියෙන්නේ මේ ක්‍රමතා ගන්න. ඒක වරදින්නේ මේ බුද්ධයාගේ අනුත වරද්දුවේ විපාකේ. අනුන්ට වැරදිමක් කියන්නේ අනුන්ට හරිමක වහලා අන්වි අයහතර කටයුතු කරලා යහපත් මාර්ග වහලා මේ ආදිවාසීන් කටයුතු කරපු පුද්ගලින්ද උඹල ඉරියා රෝදේ වෛරේ මාන්නේ මේවා සාමාන්‍ය පුද්ගලයන් මාර්ගයේ තියෙන සුදු ගති රස ඕවා තමයි වැඩි හරියක් නිරෝධහත් කියලා එවිතරාරි වෙනවනේ ඒකේ කාර්යය එක ගන්න
අන්‍යෝන්‍යවාදීන් කරගන්නේ වැඩි පිළිවිලින්. ඒයිද මේ රෝගේ හරිම ආග හැංගිනවා. යා වැඩ කරගන්න දිනවල ඒක අවදි කරන්න ආව නියම පරිසරේ නියම ක්‍රම හතා මීහාට තේරෙන්නේ නැතු වෙනවා. මොකද හේතුව මීහා උපක්‍රමශීලීව අනුන්ට විනතරලා අනුන්ට ඉන්න කරලා. ඒ යාරි උපක්‍රමශීලී මාසකට උපන්නා. ඒ නියම උපක්‍රමශීලීත්වයේ ගොඩනගාගෙන නියමල ඔබට වැහෙනවා අර කරගත විපාකසක්. ඒහත් වාන්කූලෝ යම් කිසි උපක්‍රමශීලීව කටයුතු කළා ජයග්‍රහණයක් කරන්න තියෙන ක්‍රම මට ක්‍රමතා. වැහිම නිසා මීහාට නියම ප්‍රතිඵල ගන්න බැහැ. ඒක බුද්ධලියල් කිම අනුන්ට ආරෝප උගුල්වල තමයි වැහිලා දින ඒක හැටි. ඒ නිසා තමයි ලෝකේ ලබන් පුළුවන් ඉහළම ප්‍රයෝජන ලබන් තියෙන හැකියාවනේ ක්‍රම රටාව. සූක්ෂම ක්‍රම රටාව. ඒරු ගැනීමේ හැකියාවේ මිනිහ ඇත් වෙලා ඉන්නේ. ඉතිබල් කියන්නේ බඳු රෝගයකින් බඳු අත්‍යන් අභිගෝල. ඒ සියුම් තත්ත්වයන් ලබා ගැනීමට හැකියාවක් ලැබුවයි. දැන් ඒ අය පේනවා. ඒ වෙලේ මෙහෙම කරලා නම් මේ කරගන්නාට වැඩි වැඩි ආර්ථික ප්‍රතිඵල ගන්න පුළුවන්. මෙන්න මේ නොබෙන්න සියුම් පැටා ශරීරෙ මෙන්න මෙහෙම ක්‍රියාත්මක කරලා සියුම් ගන්නවා. ඒ රෝගානුකම්පා ලෝකෙද මෙන්න මේ වැඩි කරගන්නවා නම් මෙන්න මේ කාලයට මෙන්න මේ වෙලාවට මෙන්න මේ හැදෙට මෙන්න මේ ප්‍රදේශයට මෙන්න මේ ක්‍රමෙ මෙහෙ කරගන්න. ඒක වලට වැඩි ප්‍රතිඵල ගන්න හැටි. ඒ මූලික ආචාර්ය වුණ අදන ඔය විදිහට ඉරිසු වැඩිද නරමයිද එදෙන බාගෙන රෝහෙද රාජ්‍යයේ තමෝහයර ගිහි වෙච්ච බුද්ධයෝ තමයි ඔය ඉගෙන ගන්න. ධ්‍යාන තියෙන බුද්ධලයාගේ ධ්‍යාන වැඩි බුද්ධලයා ඉල්ලා ලබා ගන්නවා. අධ්‍යායී බුද්ධලයාට අපලයිනේ කරපු නිසා අධ්‍යාපනය කියලා කියනවා ඒක. ධ්‍යායි බුද්ධලයාගේ දුන්නේ තමයි අධ්‍යායීවත් දැහැ නැතිගෙන ඒ ධ්‍යාන දුන්න ඥාන ශක්තිය මත කරලා දුන්නේ තමයි ඉගෙන ගන්න. අධ්‍යායී බුද්ධලයාට අපලයිනේ කරා. ඒක තමයි අධ්‍යාපනය වශයෙන් අරගෙන ඉන්නේ. අද යයි බුද්දලේ වැලමිහිර කාණ්ඩේල බොහොම කරුසකින් කරන. යයි යයි මට මේ හැටි රසා කරන්නේ. මහා තරි උඹදලි මොනදෙරි හොඳ බ්ලොක් වගන්නේ වා. තරහෙන් කියනවා මේ සූදලයට ගන්නකොට ওই જાතිය තමයි කියන්නේ. ඉතින් එතන කියමක් කොහොම වා කියලා ගත්තාම තේ. ආ ඔන්න ඌනා ගත්තා. ඌ ගත්තා තමයි ඌ ගත්තා. අදින්නේ උගතු කියන්නේ අන්නේ ඉරිසි වන්ද වැලමිහිර කාණ්ඩේල හිටි. ඔමාරි මන්ගින් ඒක මේ අරගෙන යමක් දිනවත් වුණාට පස්සේ ඒක ගා ඌ ගත්තු ගත්තු අද බෙදාගෙන ඉන්නේ කෙනා හිතයිනේ ලෝකෙන්නේ අතිපන්දිතේ කියලා. ඊළඟට ඌ ගත්තු කියේ. ඌ ගත්ත කියන්නේ ධ්‍යාන ලාභී බුද්ධලයාගේ ජනීවෙන් අසුරු මාත්‍යාවක් තියෙනවා. ඉල්ලගත්ත අසුරු මාත්‍යාවේ තියෙනවා කියන්නේ. අර මහා ඥාන මතු කරගත්ත ධ්‍යාන ලාභී මහෛත්‍යවරුන්ට ඉගෙන ගන්න දෙයක් නැහැ. අර ඥානීට වැටහින පිළිඳ පරන් ගන්නවා ලෝකේ හැඟවිට රහ විශාලවද ඒ ඥාන ශක්තිය වතු කරගෙන දැනගත හරිය ලෝකයන් ඉගෙන ගන්න කිව්ව ජීවිත කාලෙම ඇති ඒ දැනගත දේවල් මාත්‍යක් ඉගෙන ගන්න ජීවිත කාලෙම අත්‍යවශ්‍යයි ටිවිටි ඉගෙන ගන්න උන් දත්තල උගත් විලා එනවා ඉතින් එහෙම රත්කම් කී නාගරීස මොහ සහිත නිසා ඒ ලැබිච්ච මාත්‍රිනු සංකාර වෙනවා අර අප්‍රමාණයක් දැනගත මහේශ්වරය නිරන්තරයි විහෙරමාන උන්වහන්සේලාගේ ගුණය. අර ඉල්ලගත්ත ශාගදීස මොහොසයිත් ඉල්ලගත්ත පොඩ්ඩේ මහත්ත වෙලා උගත් මානෙන් ඉදිමිල හරි වටිනාදයක් තමන්ට හමුුණා කියලා ඒක අනිත් අය පාචල් කරමින් තමගේ ලොකුම පින්නමි තියාගන්නද ගුරුමුතිය එක වටිනාකම් හඳගෙන ඉන්න දෙන්නේ. ඉල්ලුවහරි ගතර පස්සේ ආමන්ත නැර ගියා පස්සේ පෙදෙන ගුරුමුතිය හැඟුණා ඉවරයි. ඉතුරුහරින්න හොදට කර ගන්නවා ඊළඟ පරපරාව. ඒකත් ඒ ගුරුමුතියෝ හැදියාගෙන ව්‍යාහාර කරගෙන ඉඳලා උත් නැල්ලේ. ඔහොම කාලය කරුවොත් හොඳ හොඳ හරි ප්‍රමුතියෝලි නැතිලා නැතිලා ඉවර හංගන්නේද පොඩුවරු ටික වගේ ඉරුවේ නැත්ත තමයි නාස්තාවසේ කියන අවශේෂ නැත්ත තමයි ඉරුවේ නැට කියන එකයි නාස්තාවසේ කියන ජෝතිෂයේ නාස්තාවසේ නම අද දින ඔය ඉඳපු වෙන්නේ නැති නිසා දැන් ඔය පුරවන් තර මුළු ශාස්ත්‍රීය සාර්ථකත්වය ආරම්භ ඒ දින පොඩ්ඩෙන් හරි සාර්ථකත්වයේ ගඳ ගියාම ගන්න බෑ අර මුලදී වාස්තුජේ කැලි නිසා නියම යථාර්ථය මරු කරගන්න හැකියාව නැති වෙලා යනවා ඒසයි හැකියාව ලැබෙමින් දුන්නේ ඒ ශාස්ත්‍රයේ දුරු ශාස්ත්‍රයේම බොරුවක් කියන සාධරෙ මිදු වෙන්නේ. මේ ඉනිසාරෙන් දකින්න ඕනේ ශාස්ත්‍රයේ බොරුවක් නෙමෙයි ශාස්ත්‍රයේ හංගගෙන වලඩ ගතහම ඒ ප්‍රතිපල ගන්න බැකම නිසා ඒ බොරු කියලා තමයි ලිද පාළුවේ වහබේනවා වගේ ඉතරා සුසුක හේතු වෙනවා. ඕවා ජෝතිය කියන ඔක්කොම බොරු කරා. ඕවා මිත්‍යා දෘෂ්ටි මේ ආදි වශයෙන් වදනේ කියලා. ඒවා වාතලේට වාතන පිළිස ලෝකෙ වී ආයතන මහත්මයෝ මතිලා නම් ආයතනක වතුර දුන්නොත් එන්නේ ආයතනයක් බව ගන්න බෑ. ගැලක් නැගෙනා වගේ මත් වෙන අය යනවා මත් වෙන අය යනවා හොඳයි ඔය ලෞකික ආශ්‍රය යන්නේ.
නිසා ඒ වගේ අවස්ථාවල හැම දෙයකම තියෙනවා. ගන්න ආහාරය තියෙනවා. අවශ්‍ය ශක්තිය විශේෂයි. දැන් ලෞතර බුද්ධත්වයට පත් වෙන්න ඕන. උන්වහන්සේ ඒකාන්තයෙන් දිනුමුසු කිරිබතක් වදාළා. කිරිබතක් වදාළා නැතුව බුදු වෙච්ච කෙනෙක් ලෝකේ නෑ. ලෞතර බුදුන්වහන්සේ තමයි වෙච්ච කෙනෙක් නෑ. සාර අසංකේ රස කරාසංකේ රස ආදි වශයෙන් පෙරම් පිරුවා. පාරමිතා ධර්ම ඔක්කොම පූර්ණේක නාම ලෞතර බුදුෙන්ද කුසල තමයි අරමුණක් ඕනේ. විනාශනයේ ඉඳගෙන බුදු වෙන්දලා පුරවන්න නෑ. සෑම බුදු වෙච්ච කෙනෙකුටම උන්වහන්සේලාට උසතා කවුරු හරි වම්මේ පූජා කරලා තියෙනවා. උසතන් ආරක් ආශ්‍රය කියලා තමයි බුදුරජාණන් වහන්සේට වදින්නේ. කවුරු හරි කෙනෙක් දෙනුසු දිවෙන් මෙහෙම කිරිබරක් උනාතේ පූජා කරලා තියෙනවා. ඒක ධර්මතාවයෙන් සිද්ධ වෙනවා. ඒ කම බලවේගින අර බුද්ධස්තුපේ හිට වෙන මාර්ගතා බලවේගීමේ අවශ්‍ය අංගෝපාංග ඒ විලාවට ක්‍රියාත්මක වෙනවා. ඒක උන්වහන්සේ බුදු වෙන ඉස්සෙල්ලා කිරිබත කරලා දැන්නත් ඕන. අර ගුණ තමයි වාඩි වෙන්නත් ඕන ආසනෙ ඉතන වෙන්නත් ඕන. හැමදෙනම බුදු වෙලක් ගා මාදේ දේසි ඒක ගැලරෙන එක විශ්වාසනයක් තියෙනවා. ඒ ඊටාන්ට වෙනවනේ බුදු වෙන. හැබැයි ඒකයි වහනායේ තේ බලන්නේ බුදු වෙන්නේ නැහැ. ඇවිල්ලා තේ බලන්නේ බුදු වෙන්නේ නැහැ. අතුර දාපන් තැන් ලැබු දෙන්නේ නැහැ. නැගෙන හිර බලන්නේ වාඩි වෙන්නත් ඕන. එතන උන්වහන්සේ බෝධිනවහන්සේ නම පහල වෙනත් ඕන. බෝධිනවහන්සේ නමක් නැතිද නැගෙන හිර බලන්නේ ඉඳගත්තා ආසනෙ දෙකට ඉන්නේ. එම් මේ වගේ ඒ ලෝකදා බුද්ධත් වෙන විදිහ ප්‍රතිපලිය ලබා දෙන්න. අරුණු දෙයක් වෙන්නත් ඕන. ඒ වගේ හැමදාම වෙයි. වෙසතුණු බෝධස ගන්න ඕනේ වෙනත්. එන කාලේ, වේලාව, දිසාව, ආහාරේ, පරිසරේ මේ සියල්ලම මේ විශේෂත්වය නැගා ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ඒ වගේ අපිකට වැඩක අංග සම්පූර්ණ ප්‍රතිඵල ලබන්න. කාලය, අවශ්‍ය වේලාව, අවශ්‍ය පරිසරය අවශ්‍ය දිසාව, අවශ්‍ය ආහාරය, අවශ්‍ය පසුපලය සම්පූර්ණ නැගිට ඕන. එහෙම ගොඩ නැගුණ තමයි සීල සියා සාර්ථකව කටිට සිදු කරගන්න ඕන. ඉතින් ඒව වටහා ගන්න බැරුව, තේරුම් ගන්න බැරුව ගියා. අපි ඩොටි කරගන්න බැරුව යනවා. හැබැයි ඒක තමයි ප්‍රයෝග සම්පත්තිය. ආ ඉරිවර දුන්න ප්‍රයෝග සම්පත්තිය කොටි එකක්. අනික තමයි කර්ම බලවේ, කර්ම ශක්තිය. කර්ම ශක්තිය යම් ආකාරයක් නම් යහපත්. අපිට ඍතුව දීලා හදාගෙන ප්‍රමාණිකුළු ක්‍රම හතාවටම ගුණකෝලා ගොඩපල නියම දැන දෙන්න. දුන්නාට පස්සේ ඉතින් අපි කොහොම කරලා බැලුවා. නැගලා බැලුවේ නැත. දිහා බැලුවේ නැත. ඒ විලාප හැදී කියලා තියෙන්නේ ඒ ඔක්කොම හතේ. දැන් බුදුරන් ආතේ. බෝසත් අවසාවේ නැගතම් බලගින් දෙනා බලන්න ඇවිත් බුදු වෙන ඉඳගත් නැහැ. වාර්මිත හතේ දුවේ නවු තේ යල කඩලේ. ඒ ශක්තිය දෙමින් අවස්තින්දී පොතේ හදලා දුන්නා. ඒ වටක් නැතෝ ඉති බුදුමානේ. ඊයගින් අපි කතාවට ගියා කාලියම හදනම් බබරේ කැරකේ වැල්දී. අගුණේ ඵලයක් ක්‍රියාත්මක වෙන කාලේ මොකද? ඔය කාල සීමාවෙදී අවශ්‍ය කරන පසුතලයන් සියලුම දේවල් හරියාකාරව නියම විදිහට ඒක දුවේ නැහැ. ඒක තමයි තාවක් තියෙනවා. දැන් පෞල්පලයේ අපි කොහෙන්ද මොනවයි පරීක්ෂණ කරන ජෝතිෂ පරීක්ෂණ ආදී කරනකොට මම සමහර පුදුලින් අඩකලා තියෙන කරුණු තියෙනවා. මම ආදී එකේ නැරපටිය වලක් දෙන්න කියලා කිව්වා. එයාට හිතෙන විදිහට කියලා අවශ්‍ය කියන්න කියනවා මම යාරගේ. ඒකවල යෑම කියේ. ඒ වෙලාවට සකාව කේන්ද්‍රයේ කියලා හදවලනකොට හරියටම ගැලපිලා. බුදුලයා ගැලපෙන විදිහටම ඉතින් පන්සියාව දෙනවා ආදි වශයෙන් කියන වෙලාවල් හොර තියෙන මේ ඒ වගේ සම්පත් ලබා දෙන වෙලාවල් තියෙනවා නැගත්තොත්. ඉතින් අන්නේ ආදි වශයෙන් බලනකොට ඒක ඔක්කොම හරි ගිහලා. බුදුලයා දැක්ක ලක්ෂණ බලනවා මොනවාටම හරියන කාර්ය. බලාගෙන දෙනකොට දිනනවා වාගේ පුදුලි. අන්නේ ඒ වගේ ළමයි කියලා ඔයන නැගත් බැලුවේ නැතුවල්. නැගලා හම්බ වෙනවා හම්බ. මේ කාලේ හොඳයි. එමක තියෙනවා. මේ අතවසෙම කියන අදිනකොට මේ මේ හරන ලොක්සා හතහමර මුදේ වැහැරපු බුද්ධලයා තමයි. ඉතලා මේ දන් හරහා හැරි එයාගේ දෙන රටලට හතහමර මේක අබ්බේ වැය කරලා. ඉතින් උදා කාලේදලම මම ඇලුකගේ ඒ ජීවිතට අවශ්‍ය කරන උපකරණ දීලි ක්‍රම ඒ කාලේ දී ගාමන් ගිය වරි ඉන්න හැමදම ඒවා කරගෙන ජීුණු වෙච්ච කෙනෙක්. ඒ ජීතප්හාන්දු මුදේ තමයි මේක බලවෙන මහල් එයාගේ දෙලි විශාල උදාක වැකලා හදලා නැන්නේ බුදුලයන් තමයි කිව්වේ යාගින් එහෙම ගන්නකොට හරියට ඒ වෙලාවට හිතන් වෙලන්නේ හරි උපුලාව. මෙන්න මේ වගේ ඉතින් අපි යම් බදා කරනකොට එහෙම උපක්‍රමයක් බුදයන් වහන්සේ දීලා තිනවා ඔය ක්‍රමේ නැහැ කිව්වා නෙවෙයි. ඕව හරියට අහු වෙන මනසාති පසන් වෙන වාදපීවා කරවත් වා තතෝන සුරමන් වේරි ඡායාවන පයින්දී. ප්‍රසන්න මනසින් පහන් හිතින් මිතුව කරන කියන වෙලාවට ඡායා රසපසේ නවා වගේ තමයි හරියනවා. අලෝකම අහු වෙනවා. ඒක මහත් වේල උපක්‍රම දීවි
ගන්න දෙයක් නැහැ. විශේෂ විශේෂින් ප්‍රයෝග සම්පත්‍ය කියන එක අමුතුවේ ගන්න දෙයක් නැහැ. ප්‍රධාන මනසත් එක්කලා මේ ප්‍රයෝග සම්පත්‍යයෙන් ගන්න තියෙන හරිය අවසේම පැකටිලා ඉන්න නියම වෙලාවට. ඒසයි ඒයිද නැක බලන්න දෙයක් නැහැ. ප්‍රධාන වශයෙන් ඉත කටිදු කර බෞද්ධයින් නැක බලන්න අවස්ථාවක් නැති වෙන හේතුව ඒකයි. නමුත් යාළන්ට බෞද්ධ කියන වචනේ කියව මලිය සියල්ලෝ පාණ්ඩිතකින් හැබිලෙන්ද ගුණන්ගේ බෞද්ධ පිරිසක් නෙවන නිසා. විනාය ගියාතරා එන බෞද්ධ වෙන කලියෙන් සියලින් සුද්ධ වෙචයි මේ. අසෝවාංගිලා හිටු මේ බෞද්ධ මහා නාම සාකේ කුමාරයන් කියන ස්වාමීනි මම ඇත්තට ගියාම අසල්ට ගියාම කරි වීදියේ ගියාම මගේ ඒ කටයුතු කරපු උදලේ අඩුපාඩු දැකලා මම ඒ විදිහට බලන හැටි ඒ විලාදි මට ඇතුලේ හැංගීම අදහ බලගහා මට හිතෙනවා ඒ විලාදි මමලු අපායයි කියලා. ඒ තරම් මරි මගේ මාස වෙනස් වෙනවා. මේ දෙන්නේ ජීවිත ප්‍රහදී මට නෑ මගේ වැඩ උඩ ගියා. බුදුන්වහන්සේ දෙනා මහා නාම බයින්දේවා ඔබ කවදාත් එහෙ පැත්තේ පාතේ නෑ. බොහෝ කාලයක් සුදු කෙරි දහම් කෙරි සම් කෙරි ජීවිත ප්‍රහදී පහලයි ඉන්නේ කියන එක පන්හිත යටපත් වෙනවා වෙන්නට ඒක නැති වෙලා නෑ. ඔබට අරදයක් වෙන්නේ එහෙම බාඩි ගැටින් නෑ කියලා. අනේ ඒ වගේ ඉතින් අපි අපිට වෙලාවක ඉබඳු අවස්ථාවක් තුලදී සෝදාවන්න පොලේට පත් වෙලා හිටු කියන එක හැමුණා. ඒ තව මාර්ග අනුගාමිකයි බෞද්ධත්වයේ ඉන්න පල්ලිහා කෙනෙකුට ඔය කියන මානසිකත්වයේ ප්‍රධාන මත හැබිලිම පිළිල තමන්ගේ වැඩ සාර්ථක වෙන විදිහ අවශ්‍ය වෙන උගල ගොඩ ගන්නම ඇති වෙන්න පුළුවන්. ඊට ඒ අය ප්‍රයෝග සම්පත්‍ය උපයෝග කරගෙන මේ වගේ දේවල් කරේ කර ගන්න තමයි. නමුත් සම් කාලෙකදී ගුණ ධර්ම හරියට විහිදා එනකොට ඔය එකක් බඳුන්නේ මොන වැඩේ කරත් කවුලව කෙරුවා තමට යහපතට සිද්ධ වෙන විදිහ තමයි ඊවල තලේ ඉන්නකොට පහන් දෙයෙන් කරේ කරන කෙනාට හේවැල්ල පසුපස්සේ එනවා වගේ යහපත පසුපස්සේ එනවා කියලා දේශනා කළේ ඒ ධර්මයේ වෙනස් වෙනවා. බැලුවට ඔකම අහුවෙලා එහෙම ක්‍රමයක් තියෙනවා. වක්‍රමශීලීව ක්‍රමේ හදාගෙන ඊට අනුකූලව කටයුතු කරලා සමාන අභිවෘද්ධියක් ලබා ගන්න පුළුවන්. ඒක තමයි කරන වැඩේ වෙලා කලාවල් ලඟ නේද ඒකෙන් බලන මේ වෙලේ සතේ මේවා කියලා අර උඩක් කරන්න පරි මලගේ තියන්නත් පුළුවන්. දැන් මේ නිවිලි ශාස්ත්‍ර කියලා කියනවා. ඒ වෙලාවට කියන මාර්ග නමක් කියන්නේ සතුරුලි කියනවා කියන්නේ ඉලක්කම කියන්නේ මේ ආදිමින් කියලා කියනවා ඒක අරගෙන වෙලන විස්තරයක් කියනවා. අබු සිද්ධිය වෙච්ච දිදී ඔක්කොම බොහෝ දුර සතිය වෙන්නේ. එතනදී අවස්ත පොල්තලේ ඔක්කොම අලකර කාගෙන ආකාරණ යහලත් ඉන්නේ. ඒක කිව්වා මේ දෙයත් තුලින් බලන්න. අපේ අදහසත් එක්කලා සම්බන්ධ වෙන අපි මලකනාම කියන්නේ කියන අපිට ඒක ඒක පාර හිත දෙන මලකනාම. හැබැයි අදහසත් එක්ක සම්බන්ධව තමයි නම වෙන්නේ. අපිට හිතුව හැටියට කිව්වා කිව්වා. අපිට හිතුව හැටියට අපිට ඕන එක කියන්නේ. හේතු අනුකූල බලයක් තමයි එතන මතු වෙලා තියෙන්නේ. හිතවිල්ල හෝ මලකනාම කියනකොට ඒ නම කියන්නේ හිතුවේ හේතු බලයක් වශයෙන් අනුකූලත්වය. ඉතින් මේ ක්‍රම හතව සූසම කියන නිසා තමයි නගසාත නීති සත්‍ය ආදී ක්‍රම වලින් බව කියන්නේ ක්‍රම හදාගත්තා. ඉතින් ප්‍රධාන වාසකින් විදෝ හරිද කරපු බුද්ධියලට කරන්න හිතෙන්නේ හරියට මේක රැඳ කියලා. අලුත් මනරකින් හිතපු බුද්ධියලට හරිද කරන්න නැකර නොකලපෙන් දියා හරි කියලා හිතරේ. කරන්නේ යොම හතරක්. හතරම වෙනවා. ඉතින් යහපත් ප්‍රයෝග සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න ඒ මට්ටමේ මට්ටම හරියට කෙනෙක් ඉන්නවා. ඌට නැගලා සාහසලා දිනුනොත් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හැබැයි සියල්ලන්ටම සාර්ථක සිද්ධියක් සාර්ථක නැහැ. කලුත්ත මනසකින් යුක්ත බුද්ධිගේ මනසේ පදුටතාවය. මොන જાතිය සම්ම්‍යාප්‍රෝගයක් කියලා ගොඩගන්න හැදුවා. පදුටතාවයේ මානසිකත්වයේ බලවෙනුනොත් එහෙම. ඌ වැටෙනවා අර වර්ධිනවා මිස ඌට හරියන්නේ කරන්න බෑ. එහෙම අවස්ථා තියෙනවා. මේ ඉතයි ශාස්ත්‍ර වෘවි කියන කෙනෙක් මෙහෙම තියෙන්නේ. ඒ ශාස්ත්‍ර ක්‍රමානුකූලව දන්නේ කමයි. ඒ වගේම මේකේ ප්‍රතිඵල ගැනීමට අවශ්‍ය කරන හේතුඵල ශක්තිය පුදු විරැඳුල නැස් වෙන එක. ඒ නිසා ඒ වෙන නියම ප්‍රතිඵලය ඒවටම පළවෙනි තැන දෙන්න බෑ. ඉතින් ඔය හැම එකක්ම දැක ගන්න ඕනේ. ඒ වෙලදී යථාක් කියලා අරගන්න. මේ හැම එකක්ම හේතු දහස් ගානක සම්පින්න විදිහ ඵලයක් තමයි ඵලය කියන්නේ. බහු හේතුයි. බහු හේතු වුණා. දැන් අපි හිතමුකෝ මෙහෙමද දැන් මේ මේසෙට කකුල් හතරක් තියන් මේ කකුල් හයක් දැම කියේ මේසෙට කකුල් හයක් දැලා කවුඩක් අඩු කරනවා පා පැටකින් තවත් කකුල් අඩු කරනවා මේසෙ හැදෙනවා ඒකෙක තියෙනවා සමහරවිට මේ මේසෙ මෙහෙම තියෙනවා කකුල් හතරක් තියෙන මේ එක කකුල් අඩු කරනවා මගේ පැත්තෙන් ඇයි මේසෙ වටවන්න බැහැ තව අදාළ වෙලා තියෙනවා මේසෙ ඉස්සරහයි අනික කකුල් අද කරපුව ගන්න කකු තුන පුළුවන් දෙකක් ලකේ අඩු කරලා තියන්න. ඒක දල්ලා තියෙන කකු තුන ඉන්න. ඒකේ හේතු වශයෙන් හේතුකාරක වශයෙන් ඒක දල්ලා හේතුකාරක අධ්‍යාවක හේතු ළඟ තියෙන.
අත්‍යවශ්‍ය හේතුන්ගේ එකක් හරි අනුගලව දෙක වෙලේ. මෙලි මහත්ලයා දින පව භෝ හේතු කාරණාවක් එකක් හිම අනුගලව දෙක වෙලේ නෑ පොඩ්ඩක්. ඒක නැගෙන අපි පොඩක් බල වෙනවා විතර. මෙන්න මේ වගේ යකිසි දෙයක් නැගාසිර වෙනකොට ඒක අත්‍යවශ්‍ය හේතු කීපයක් තියෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය වෙනවා නම් නමුත් බල ගන්නට පුළුවන් අතිරේක බල දෙන්න පුළුවන් හේතු බොහෝ ගන්නක් තියෙනවා. මේ මේවන් මේ සියලු හේතු සම්පූර්ණ අපි ගොඩනගපු කාර්යයේ හත්ම සම්පූර්ණ හත්තිමා. ඉතින් ඕවෙන් අපිට එක එක අලු සාමාන්‍ය හේතුකාරක අනුගෝල අඩුකල්ලා ගියත් මේක වැඩි නැතිනේ ගිනියන් උළුන් ඒ වැදුවේ. හැබැයි ශක්තිමත් ආරේ ක්‍රමකරණින් හේතු දුර්වල වෙන දුර වෙන අඩු වෙනවා. ඒතර ප්‍රධාන හේතු අපි දෙයක් යොත් තියෙනවා. අනික අතුරු හේතු ඔකම ජාතයක් නෑ ඒක වැරෙනවා. මෙන්න මේ වගේ තමයි හේතුඵල වාදය කියෙත් උකට. එහෙනම් මේ ඇති ඕක දකින්න දිගක් තියෙන්නේ. නැකත් බැරි නැතුව අපිට හරියන්නේ නැහැ. අවල් කටේ වල නැකත් බලලා. ඔව් බොරු වෙනවා. අන්න බහින තීරණය. ඉතින් ඒක අපි වාර්තා ගන්න තීරණයක් නිසා යථාර්ථය නෙමෙයි. මේ නැගදීම හදන්න ගත්තොත් ඒක බලන්න ඕනේ. දැන් අපිට මේ මේකේ කකුල් තුනක් තියෙන්නේ එකක් දක් අහක කරලා. දැන් ඒ පැත්තට මොනවයි බලදුනොත් එහෙම මේ පැත්තට වැටෙන. අපි ඔබ දකිනවා. දැන් මේ කකුල වෙනුවට මොකද කියන්නේ පුංචි ලී මුකුවක් තියෙනවා. ඉතින් කරලා මොකද? අර මේක බලා උසුව එහෙම මුකුව ඇදින වෙන්න පුළුවන්. ඒ හිම වෙච්ච කාර තිබුණතේ ආයෙ ඉන්නේ ඉඳගෙන ඉන්න පුළුවන් කකුල තිබුණා වගේ. කවුරු හතර දෙන්නේ මේ සේවා. ආධාරක මුකුවක් තියෙන අපි ඒක කරගන්නවා. මෙන්න මේ වගේ දේන අපි අපි ගන්න හේතු වල එක එක විවිධාකාරයෙන් අපිට බලපාන හේතු ප්‍රති සමාධිය ඇති අවශ්‍යයි. සමාධිය අභිවෘද්ධියට වැඩි හපතක් ලබා දෙන්නේ හේතු බලපානවා. සමාධිය සාමාන්‍ය. ඉතින් මේ සාමාන්‍ය හේතු අධ්‍යාවාසී හේතු සුළු හේතු සියල්ලම සම්පූර්ණ නම් ඒ වැරදි තේසිය වටවන්න බුලුවක් නෙමෙයි. මෙන්න මේ වගේ දකින්න මේවත් මේ නැගත ආරම්භය කියනවා ඒ වගේ තරම අතම සාමාන්‍ය හේතු යලෙන් පූර්ණේ වන්නේ. අර හේතු සාමාන්‍ය වුණාට සාමාන්‍ය ලාට පොඩ නගාදින්ද ඒ බොහොම පොඩි පොඩ විශාල උපකාරයක් දෙන්න පුළුවන්. ඇත්ත ලගින් නොහයි පිදුරු ගොරයි කුළු ගොරවටයි ගාති ඔක්කොම කරලා සකස් කර තියන. දැන් ගිහි ගැයීමට අවශ්‍ය කරන ඔක්කොම හරි. දැන් මෙතන පුංචි ගිනි පුළුවක් අපි දා. දැන් ඊපස් ගිනි පුළුවේ වෙලින් ඉන්න ගියා ඒකෙන් පහ කරලා දුන්න හැටි මොකද කරන්නේ? අර පැත්තල සහ පිදුරු ආදී රාශි විදි එක මොහොතකින් ගිනි යකින් ඉහළ ගින්න පාවරක් ගන්න එන්නේ. හැබැයි ඒකේ අල්ප මාත ගිනි පුළුටා කොනේ උ. ඒක පොඩි නොදුනා නම් එහෙම. ඒ පුංචි හේතුව අර අවශ්‍ය වැඩේ විශාල කරලා දෙන්න. විශාල ආධාරයක් දෙනවා මුලින් පුංචියට දුන්නා. ඒක හේතු පුංචි කියලා අපි අහගන්න. ඒ පුංචි හේතු සමහර වෙලාවට විශාල හපතක් ගන්න මුලම ආදලා දෙන්න පුළුවන්. මේ ඔක්කොම කරලා ඉගෙනගෙන ඔක්කොම කරගත්ත හැමදේම හරි අවුරුද්දක් පෑදවල් මහසීලා ඉගෙනගෙන විභාගයට ගියාට පස්සේ ගෞරව උපාධියක් අපාර පුළුවන් ලකුණු ගැනීමට ලියන් දැකියා ඔක්කොම දැනීම ලබනවා. දැන් ඔක්කොම ගෙගින් ඉල්ලලා ගියාට පස්සේ මේෂේ ඉඳගත පස්සේ දැන් ආයි ගියලා ඉවර නැක නැගිටින්න බෑ කතා කරන්න බෑ ඒ වැඩි ක්ලයිව් එකක් දැන් ඔක්කොම ලැටිගෙන ඉන්න කියලා කියනකොට අපි අතේ විච බෑන රක්ගාලා බිම වැහන කල්ලා ගියා ලියන්න පුළුවන් තියෙන ඒක හැරිලා ගියා. දැන් මොකද ලියන්නේ? අර මුළු අවුරුද්දේ ඉගෙනීම දැන් පුළුවන් අර පෑනේ පෑනේ පුංචි පෑනේ වෙච්ච පුංචි අඩුපාඩු වලින් කරලා දෙන්න. මුළු විභාගෙම ගයිනේ. ඔක්කොම හරහාගෙන ගියා හැදෙන පොඩි කාන්තේ. පෑය වගේ යන්නේ නැති පෑය වගේ නාලාන්ට කරගෙන ගියා. දැන් මොකක් කරන්නේ? ඒකට හේතුව මොකද කියලා බලපුවාම කාල බීලා ගිහින් හැදින් නැවිලා. අර පොඩ්ඩ බලන්න හැදෙන තරම් මුළු වැඩේම නතර කරා. ඒ ආදේශේ සමහර හේතු පුංචි කියලා අහගෙන ඉඳ බෑ. පුංචි හේතුන්ගේ විහාර යහපත කරන්න පුළුවන් අයහපතක් විලව. එනම් යම් හේතුවක් ඇත්නම් අපි මනසේ දීවි බුද්ධියෙන් ඉඳලා මේ හැම හේතුවක්ම තියෙන යමක රූපු දෙය හේතුවක් ඇති. ඒ හේතුව බොහොම වටිනා අවස්ථාවල් වශයෙන් දැනගෙන ඒක කර ගන්න ඕනේ. ඒක විශේෂ වෙනවා. ඉතින් ඒක අපිට නොපෙනෙන පළියට හේතු නෑ කියලා කියන්න බෑ. වැඩි හරියට 90%ක් තියෙන්නේ පේන හේතු වලට වැඩි නොපෙනෙන හේතු. ඉතින් ඒව හාරට ගමුත් එහෙම බොහෝමද නේද අර්ථක ඒකයි. ඒක තමයි අය කන්න දෙයක්. හැබැයි හැංගෙලා තියෙන නිසා හැදලා තියෙන්න පුළුවන්. පැහැදිලා තියෙන්න පුළුවන්. ඒක අපිටවත් නැති එකකින් කරන්න දෙයක් නැහැ. ඒකත් එකතරා ආදියක්. දැන් මේ වගේ දේවල් වල පුරේ කල නොයකයි නිර්ධාරණ තියෙනවා. ඒ කියන්නේ ඔය යොත් සත්‍ය අධ්‍යය හොඳට තියෙන කලේ
ලෞකික වාසිය කරන්න තියෙන වැඩ වල විහාල කයිඩුකෙන් තියෙන අපි කතාවල් දින ගාලේ ඉන්නේ කියන කතාවල් වල හාමුදුරු ගුරුහාමුදුරු දෙන කර පොලිටේ කතාවල් ඕක කතාවල් දී අපේ විශේෂ කතාව දැන් මොකද මේ වෙන පෙන්නන්නේතර පුංචි උනා ඒ කාලා කියන මා කාලේ වේලාවල දින විශේෂ අවස්ථා ඒක කියන්නේ ඉතින් මේ වගේ දේවල් දෙන්න ගන්න එක තමන්ගේ දිවිදා කටේට වලට යමගේ ප්‍රයෝජනවත් නම් ඒ ප්‍රයෝජනේ ගැනීමේ කිරිම ආකාරයක විත්‍යාඳු කියන්නේ ඒක නේ මිත්‍යා දෘෂ්ටි කියන්නේ ඒක නෙමෙයි මිත්‍යා දෘෂ්ටිය වැරෙනවා කියන්නේ යම්ගේ පුද්ගලයෙක් විදිහින් විවිධාකාරයේ දැකිය යුතු පැත්ත තියෙනවා යමේ ධර්මයේ ඇදී අධර්මයේ ලඟ කියලා ඉත අධර්මයේ ධර්මයක අමීගමයේ කරගෙන ඉනවා ධර්මයේ අධර්මයේ ඇදී අමීගමනය කරනවා නම් ਉਹ කොච්චර මොනිටාගේ ගැටක මිත්‍යා දෘෂ්ටිය රටෙන්ට රටින්ට හැදීර නොකටින්ට කටින්ට හැදීර ඉඳලා කෙරිනවා ඒ වෙලෙදත් මිත්‍යාව විත්‍යා දෘෂ්ටි කියන්නේ එතනයි මේ අපේ අයද ගැලපෙන්නේ අපේ අය මෙහෙම වරුණා හරියන්නේ නැහැ මේ ඔයදි වශයෙන් කියලා මිත්‍යා දෘෂ්ටියට දඬු කිත් එහෙම හරියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද තමයි මේ නෑ මේ කියුම් අර ගන්න ඕනේ ඔය හැම එකමකින් ඒ වගේ සමාවකින් අධ්‍යක්ෂකින් හෝ ඒ වගේ මේ ශාස්ත්‍ර පිළිබඳ හරලා හදාගන්න දන්න අයකින් හෝ වැඩිමනා තාපයක් ගන්න පුළුවන් ක්‍රමකින් ඒවා මතු කරගත්තොත් වැඩි ප්‍රතිඵලයක් ගන්න පුළුවන්